මේ ඉන්නේ ඔයා. ඔය අහන්න පුළුවන් එයාර් ෆෝස් එකේ ඒරොනොටිකල් ඉංජිනේරෙක් වෙන්නේ කොහමද? ඒ වගේම එයාර් ෆෝස් එකේ ඒරොනොටිකල් ඉංජිනේරෙක් වෙලා ඉන්න ගමන් ලංකාවේ සිවිල් ඒවියේෂන් එකේ පාර්ට් 66 ලයිසන් එක ගන්න කොහොමද කියලා. මේ වීඩියෝ එකේ මම ඒ දෙයි කියා දෙන්න යන්නේ. අපි යමු වීඩියෝ එකට. අපි අද කතා කරන්න යන්නේ සර් ජෝන් කොතලාවල් ඩිෆෙන්ස් යුනිවර්සිටි එක නැත්නම් KDU එකෙන් දෙන ඒරොනොටිකල් ඉංජිනේරින් ඩිග්‍රී එක ගැන. අපි ඉතින් පටන් ගමු ක්වොලිෆිකේෂන් එක බලලා. මේ ක්වොලිෆිකේෂන් එක ඇවිල්ලා බැචලර්ස් ඔෆ් සයන්ස් එන්ජිනියරින් ඕනර්ස් ඉන් ඒරොනොටිකල් ඉංජිනියරින්. මම දන්නවා පොඩ්ඩක් මේක දිග ටයිටල් එකක්. මේක මුලින්ම මම දකිද්දී මට නිකන් හුරු පුරුදු මදිකමක් ආවා. ඇයි මම දැකලා තියෙනවා බැචලර්ස් ඔෆ් එන්ජිනියරින් ඕනර්ස්, බැචලර්ස් ඔෆ් සයන්ස් ඕනර්ස්. ඒ වුණාට මම ජීවිතේට දැකලා තිබෙන්නේ නැහැ බැචලර්ස් ඔෆ් සයන්ස් එන්ජිනියරින් ඕනර්ස් ඉන් ඒරොනොටිකල් ඉංජිනියරින් කියලා දෙයක්. මේක ගැන පොඩ්ඩක් මම කියවලා බලද්දී මේක කොමන් වෙල්ත් රටවල් වල සාමාන්‍ය දෙයක්. ඉතින් බය වෙන්න එපා. මේ ඩිග්‍රී එක අනිත් ලංකාවේ ඩිග්‍රී වගේම පිළිගන්නවා. ඒ ලෙවල් එකටම තියෙනවා. UK ගත්තත් එකම ලෙවල් එකට වගේ ඩිග්‍රී එක තියෙනවා. මේක සාමාන්‍ය ඩිග්‍රියක්. මේ නම හින්දා ඔයාලා එක එක කන්ෆියුෂන්ස් ඇති කරගන්න එපා. අපි දැන් බලමු මේ ඩිග්‍රී කරන්න ඕන අවම සුදුසුකම් මොනවාද කියලා. ඕ ලෙවල් වලින් මෙයාලා ඉල්ලනවා C6ක් ඉල්ලනවා. ඒ C6ට ඇතුළත් වෙන්න ඕනේ ඉංග්‍රීසි ගණිතය සහ විද්‍යාව. ඒ වගේම සිංහල හෝ තමිල භාෂාවට S pass එකක් තියෙන්න ඕනේ. A level වලින් මෙයාලා C2 S එකක් ඉල්ලනවා. A level තියෙන්න ඕනේ ගණිතෙන්. ගණිතය කියද්දී ඔයාලගේ විෂයන් තුන තමයි ගණිතය, භෞතික විද්‍යාව, ඒ වගේම රසායනික විද්‍යාව. මම දන්නවා පොඩි කම්ප්ලිකේෂන් එකක් තියෙනවා කියලා. ඉංජිනේරින් කරන්න IT කරලා කියන්න පුළුවන්ද කියලා. මෙයාලගේ රික්වයර්මන්ට්ස් වල IT තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඔයාලා මේ සබ්ජෙක්ට්ස් තමයි කරන්න ඕනේ. මේවල ගහලා තියෙනවා වන් සිටින් කියලා. මේ වන් සිටින් කියන්නේ මොකක්ද කියලා මට තේරුම් කරලා දෙන්න ඕන හරියට. වන් සිටින් කියන්නේ ඔයාලා මේ සබ්ජෙක්ට්ස් මුළු ගාන එක පාරෙන් ඉඳලා පාස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා මේ විභාගයේ 10 පාරක් කරත් මේ මුළු සබ්ජෙක්ට් ගානම එක වතාවකින් පාස් වෙලා තියෙන්න ඕනේ. 9 පාරක් ෆේල් වෙලා නම් නැත්නම් 9 පාරක් එකක් හරි මිස් වෙලා 10 වෙනි පාර කරත් ඒක වන් සිටින්. හැබැයි මේ 10 වෙනි වතාව කරද්දි මේ මුළු සබ්ජෙක්ට් සංඛ්‍යාවම තියෙන්න ඕනේ. මේ වීඩියෝ එක ඉංග්‍රීසි සිලබස් කරන කට්ටිය බලනවා නම් ඒ කියන්නේ කේම්බ්‍රිජ් වෙන්න පුළුවන්, එඩෙක්සල් වෙන්න පුළුවන්, IELTS PSN එක වෙන්න පුළුවන්. ඔයාලගේ ඕ ලෙවල් වලදී අපිට සයන්ස් කියලා එක විෂයක් නැහැ. එතකොට අපේ සයන්ස් එක කඩලා තියෙනවා බයොලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස් වලට. මේ තුනටම සී තියෙන්න ඕනේ. ඔයාලට මේකට යන්න ඕනේ. අපි දැන් බලමු කාලය සහ යම් කෙනෙකුට තියෙන ඕන වයස මේ කෝස් එක කරන්න. මේ ඩිග්‍රී එක කරන කාලය තමයි අවුරුදු 4ක්. ඒ කියන්නේ අවුරුදු 4ක් ඔයාලා මේ ඩිග්‍රී එකට ඔයාලගේ කාලය යොමු කරනවා. ඒ වගේම වයස, ඒ කියන්නේ ඒජ් රික්වයර්මන්ට් එකක් කොතලාව ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ දාලා තිබ්බේ නැහැ. ඒ වුණාට මම ගිහිල්ලා බැලුවා එයාර් ෆෝස් එකේ මොකද්ද යාලා ඔෆිසර් කෙනෙක් ඉල්ලන රික්වයර්මන්ට්ස් කියලා. මොකද මේ කෝස් එක මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක එයාර් ෆෝස් එකත් එක්ක සම්බන්ධින්ද මං හිතුවා ඒ වයස කාණ්ඩේම කට්ටිව තමයි ගන්නව ඇති කියලා. ඒ තමයි අවුරුදු 18ට වඩා අඩු වෙන්නත් බෑ, අවුරුදු 22කට වඩා වැඩි වෙන්නත් බෑ. හැබැයි මේ කෝස් එක අවුරුදු 4ක් ඉඳලා කොතලා ඩිෆෙන්ස් යුනිවර්සිටි එක කරන හින්දා මං හිතනවා මේකට පොඩි එක්සෙම්ෂන් එකක් ඇති. ඒ හින්දා ඒක හරියට කොතලා ඩිෆෙන්ස් යුනිවර්සිටි එකකින් අහලා දැනගන්න. අපි දැන් බලමු කෝස් ෆීස්. ඒ කියන්නේ මේ කෝස් එක කරන්න, ඩිග්‍රී එක කරන්න ඔයාලා කීයක් ගෙවන්න ඕනේද අවුරුදු 4ටම? මේ කෝස් එක කරන්න ඔයාලා 7-5ක්වත් ගෙවන්න ඕනේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඔයාලගේ ඇකමඩේෂන්, යුනිෆෝම්, ඒ වගේම කෑම බීම එහෙම ඔක්කොම ගවර්න්මන්ට් ෆන්ඩඩ්. ඒ කියන්නේ ඔයාලා මේ කෝස් එක කැඩට් ඔෆිසර් කෙනෙක් හැටියට කරනවනේ, ඒ කියන්නේ එයාර් ෆෝස් එකට යන්න බලන් කරනවනම් මේ ඔක්කොටම ගවර්න්මන්ට් එකෙන් ඔයාලගේ කව වෙනවා. එතකොට ඔයාලට ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ වීඩියෝ කරන්න දැනට මම මාස 3-4ක් තිස්සේ ඉඳන් රිසර්ච් කරනවා. මුග දෙනෙක්ගෙන් ඇහුවා, KDU වෙබ්සයිට් එකෙන් බැලුවා, ඒ වගේම එයාර් ෆෝස් වෙබ්සයිට් එකෙන් බැලුවා. ඔයාලට පුළුවන් නම් මගේ වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා තව එක්කෙනෙක් එක්ක ෂෙයා කරන්න. මට ඊට වඩා දෙයක් නැහැ. ඉතින් ඔයාලා දැනටම සබ්ස්ක්‍රයිබ් කරලා නම් බොහොම ස්තුතියි. අපි බලමු ඊළඟට මොනවද වෙන්නේ කියලා. ඉතින් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ මූලික දැනුම අපි දන්න හින්දා අපි දැන් යම් කෝස් පාත්වේ එක බලන්න. මොකද්ද කෝස් පාත්වේ? කෝස් පාත්වේ කියන්නේ ඔයා පටන් ගන්න කොහෙන්ද, ඔයා ඉවර කරන්න කොහෙන්ද, ඉවර කරපු තැනේ ඉඳන් ඔයා එයාර් ෆෝස් එකට ට්‍රාන්සිෂන් වෙන්නේ කොහොමද කියලා දේවල්. මේක පියවර 4ක ප්‍රොසෙස් එකක්. පටන් ගන්න වෙන කෝස් වගේම තමයි ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකකින්. ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකක් කියන්නේ ඔයා ආයතන පත්‍රයක් යොමු කරන KDU එකට මං කැමති මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න, මේ මගේ රිසර්ච්
ඔයාලා මාව ඊළඟ අදියරට තෝරගන්නවාද කියලා මට කියන්න කියලා. ඉතින් ඒක ෆෝමල් ප්‍රොසෙස් එකක් මං කියනවා වගේ නෙමෙයි. ඉතින් ඔය ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකෙන් අපි කොහොමද දන්නේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකක් නැත්නම් රෙජිස්ට්‍රේෂන් එකක් ඕපන් කියලා? KDA ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එකේ තිබ්බ, මං ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, ඒක හොඳට කියවලා බලන්න. ඒකේ තිබ්බ යාලා නිවුස් පේපර්, ඒ වගේම යුනිවර්සිටි වෙබ්සයිට් එකේ වගේ ඇඩ්වර්ටයිස් කරනවා කියලා ඇප්ලිකේෂන් එකක් ඕපන් කියලා, නැත්නම් ඇප්ලයි කරන්න කෝස් එකට ඕපන් කියලා. ඉතින් අනිවාර්යෙන් ඒ ඩොකියුමෙන්ට් එක කියවන්න, ඒ ඩොකියුමෙන්ට් එකේ අවශ්‍ය හැමදේම තියෙනවා. මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකෙන් තේරෙන කට්ටියව යවනවා ඉන්ටර්වියු එකකට. දැන් මේ ඉන්ටර්වියු එකේදී සාමාන්‍ය එන්ට්‍රන්ස් ඉන්ටර්වියව් එකක් වගේ. මම වීඩියෝ එකක් කරලා තියෙන යුනිවර්සිටි එන්ට්‍රන්ස් ඉන්ටර්වියව් ක්වෙස්චන්ස් ගැන මේ ස්ක්‍රීන් එක මම කොහරි දාන්නම්, පස්සේ සේව් කරගෙන තියාගෙන බලන්න, ඒකත් වැදගත් වෙයි. දැන් මේකෙදි හුඟක් ඉන්ටර්වියව් ප්‍රොසෙස් එකේ කරන තව දෙයක් තමයි ඔයාලව යන ස්ට්‍රීම් එක නැත්තම් ස්පෙෂලයිස් ෆීල්ඩ් එක යාලා කතා බහ කරනවා. මේක හැටියට මෙකැනිකල් වෙන්න පුළුවන්, එතකොට ග්‍රවුන්ඩ් සපෝර්ට් ස්ටාෆ් වෙන්න පුළුවන්, ඒවියෝනික්ස් වෙන්න පුළුවන්. ඉතින් මේ ට්‍රේඩ් එක යාලා කතා බහ කරනවා කියලා තමා මට දැනගන්න හම්බුනේ. මේ ඉන්ටර්වියු එකෙන් පස්සේ නැත්නම් මේ ඉන්ටර්වියු එකෙන් තේරෙන කට්ටියව යවන ෆිසිකල් ටෙස්ට් එකකට. ෆිසිකල් ටෙස්ට් එක ගැන වැඩි විස්තර දාලා තිබ්බේ නැහැ. ඒ වුණාට මම එක දෙයක් දන්නවා, පිරිමියාට දෙන ෆිසිකල් ටෙස්ට් එක වෙනස් ගැහැණු අයට දෙන එකට වඩා. මම මේක ඇයි මෙහෙම කිව්වේ? මම කිව්වේ නම් කියලා කීප දෙනෙක් අහලා තිබ්බා එයා ෆෝස් එකට යන්න කැමති කෝස් එක කරලා ෆිසිකල් ටෙස්ට් එක එයාලා ෆේල් වෙයි කියලා බයයි කියලා. නෑ, එයා ඔයාලට පිරිමියාටම දෙන එක නෙමෙයි දෙන්නේ, ඔයාලට වෙනම එකක් දෙන්නේ. ඒ හින්දා බය නැතුව කැමැත්තක් තියනවනම් කරලා බලන්න, ඔයාලා පාස් වුණොත් ඔයාලට හොඳයි. ඉතින් මේ ෆිසිකල් ටෙස්ට් වලින් පස්සේ ඊළඟට වෙන්නේ ඔයාලගේ පළවෙනි දවස KDU එකේ. ඔයාලා කැඩට් ඔෆිසර්ස්ලා හැටියට පටන් ගන්නවා මේ ඩිග්‍රී එක. මේ ඩිග්‍රී එක කැඩට් ඔෆිසර්ස්ලා හැටියට පටන් අරන් අවුරුදු 4කින් ඔයාලා මේ ඩිග්‍රී එක ඉවර කරනවා. ඊට පස්සේ ඔයාලව කමිෂන් කරනවා ඔෆිසර් කෙනෙක් හැටියට. මේ ඔෆිසර් කෙනෙක් හැටියට කමිෂන් කරපුවාම ඔයාලගේ එයා ෆෝස් එකේ මුළු සර්විස් ටයිම් එක තියෙන්න ඕනේ අවුරුදු 20ක්. මේකට අපි කියනවා පෙන්ෂනබල් සර්විස් ටයිම් කියලා. ඒ කියන්නේ ඔයාලා පෙන්ෂන් එකක් එක්ක රිටයර් වෙන්න පුළුවන් එයා ෆෝස් එකේ අවුරුදු 20ක සර්විස් ටයිම් එකක් තිබ්බොත්. මේ සර්විස් ටයිම් එකට අයිති වෙනවා ඔයාලා යුනිවර්සිටි එකේ ගත කරන අවුරුදු 4. එතකොට ඔයාලා යුනිවර්සිටි අවුට් වෙන පස්සේ ඔයාලා අවුරුදු 16ක කාලයක් විතරයි එයා ෆෝස් එකේ තව සර්විස් ටයිම් එකක් තියන්න ඕනේ ඔයාලට මේකෙන් රිටයර් වෙන්න ඕන. ඉතින් මේක තමයි කෝස් පාත්වේ එක. මම මේ වීඩියෝ එක පටන් ගද්දි එක දෙයක් කිව්වා. ඒ තමයි මේ සර්විස් ටයිම් එක ඉවර වෙද්දි ඔයාලට හැකියාවක් තියෙනවා ලංකාවේ සිවිල් ඒවිෂන් එකෙන් දෙන පාස් 66 ලයිසන් එකටත් ඇප්ලයි කරලා ලයිසන් එක අතර ගන්න. ඉතින් මේක ගන්න කොහොමද? මේක ගන්න ඉස්සෙල්ලා ඔයාලට දේවල් දෙකක් කරන් තියෙනවා. ඒ තමයි ලංකාවේ සිවිල් ඒවිෂන් එකෙන් රෙජිස්ටර් වෙන්න ඕනේ ඔයාලා එක්සෑම්ස් මොඩියුල්ස් කරන්න. ඒ වගේම ලංකාවේ සිවිල් ඒවිෂන් ලයිබ්‍රරි එකෙන් ඔයාලා ලොක් පොත ගන්න ඕනේ මේ ලොක්. ඉතින් ඔයාලට පුළුවන් එයාලගේ ලයිබ්‍රරි එකට ගිහිල්ලා නැත්නම් එයාලට ඊමේල් එකක් දාලා මේ ලොක් පොතයි මේ එක්සෑම් වලට රෙජිස්ටර් වෙන්න. මේකට KDA එකෙන් සම්බන්ධයක් නැහැ. ඔයාලා වෙනමයි ඔයාලගේ ලයිසන් වලට ගන්න. ඒතකොට ඔයාලා ලයිසන්ස් වලට ගෙවලා ඔයාලේ මොඩියුල්ස් ටික කරන්න ඕනේ. ඉතින් දැන් ඔයාලා කල්පනා කරන්න පුළුවන් මිලිටරි එන්වයරන්මන්ට් එකේ ඉඳලා කොහොමද මේ සිවිල් ලයිසන් එකට ඇප්ලයි කරන්න කියලා. මම පැහැදිලි කරන්න. සිවිල් ලයිසන් එකට ඇප්ලයි කරන්න මෙහෙමයි. මිලිටරි නැත්නම් එයා ෆෝස් එකේ තියෙන MA-60 කියලා ස්කෝඩ්‍රන් එක. එයාලා MA-60 කියලා එයාක්‍රාෆ්ට් එකක් ඔපරේට් කරන්නේ. මේක සිවිල් රෙජිස්ටර්ඩ් එයාක්‍රාෆ්ට් එකක්. ඉතින් ඔයාලගේ ලොක් පොතේ ඔයාලට මේක කරන වැඩ සටහන් කරන්න පුළුවන්. මේවා සටහන් කරලා ඕන අවුරුදු ගන්න කම්ප්ලීට් කරලා ඔයාලට සිවිල් ඒවිෂන් එකට දාලා ලයිසන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. මේ MA-60 ස්කෝඩ්‍රන් එකට තියෙනවා ලංකාවේ සිවිල් ඒවිෂන් එක දෙන Part 145 Maintenance Organization Approval එක. ඉතින් මේක එයාලට යූස් කරන්න පුළුවන් සිවිල් එයාක්‍රාෆ්ට් එකක් මේන්ටේන් කරන්න. හුඟක් මම ඊට පස්සේ සිවිල් ඒවිෂන් එකෙන් කියලා මේක ඩබල් චෙක් කරන්න බැලුවා. එයාලගේ 145 ඕගනයිසේෂන් සත යටතේ ඒ යටතේ මෙයාලගේ මේ ඇප්‍රුවල් නම්බරේ තිබ්බේ නැහැ. ඉතින් කවුරුහරි මේක බලනවා සිවිල් ඒවිෂන් එක පොඩ්ඩක් මට පැහැදිලි කරන්න, මේක මගේ වැරද්දක්ද නැත්නම් මේ ඩොකියුමන්ට් එක අප්ඩේට් කරලා නැද්ද කියලා. ඒ වුණාට මන් දන්න තරමින් MA-60 ස්කෝඩ්‍රන් එකට Part 145 ඇප්‍රුවල් එක තියෙනවා. ඔයා මගෙන් වැදගත් ප්‍රශ්නයක් අහන්න බලන් ඉන්න. ඒ තමයි මේ ඒරෝනොටිකල් ඉංජිනියරින් ඩිග්‍රිය කරලා කමිෂන් වෙච්ච හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම මේ MA-60 ස්කෝඩ්‍රන් එක ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්ද කියලා. මේකට උත්තරේ නෑ. මං කියන්නම් ඇයි කියලා. මොකද MA-60 ස්කෝඩ්‍රන් එකට ළමයි වැටෙනවද කියලා තීරණය වෙන්නේ ඉන්න කැඩෙට්ලා ගානයි, ඒ වගේම එයා ෆෝස් එන්ජිනියරින් ඔෆිසර්ස්ලාගේ වේකන්සි එක යනවා. ඒ වගේම ෆයිනල් ඩිසිෂන් එක එන්නේ ඩිරෙක්ටර් ජෙනරල්ගේ. ඉතින් ඒ හින්දා කාටත් කන්ෆර්ම් කරන්න බෑ
මේ ළමයා අනිවාර්යෙන් MA60 ස්කෝඩ්‍රන් එකට වැටෙනවා කියලා. ඒත් ඔයාලා එයා ෆෝස් එකේ වැඩ කර කර ඉන්න ගමන් ඔයාලට ඕනනම් ලොක් පොතක් අරගෙන ඒ වගේම සිවිල් ඒවියේෂන් ලයිසන් කරන්න. ඔයාලට පුළුවන් ඩිරෙක්ටර් ජෙනරල්ට රික්වෙස්ට් එකක් දාන්න. මෙහෙම මම කැමති MA60 ස්කෝඩ්‍රන් එකට වැඩ ගන්න, මට එක්ස්පීරියන්ස් ගන්න. ඊට පස්සේ එයා කන්සිඩර් කරලා ඔයාට සමහරට තැනක් දෙන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලට එහෙම අපිට කන්ෆර්ම් කරන්න බෑ. අනිවාර්යෙන් MA60 ස්කෝඩ්‍රන් එකේ ඔයාලට රස්සාවක් නැත්තම් ඔයාලට එක්ස්පීරියන්ස් පුරව ගන්න තැනක් පොසිෂන් එකක් හම්බෙයිද කියලා. ඒක මේ වීඩියෝ එක බලන තව කෙනෙක් කියන්න පුළුවන්, මට ඕනේ නැහැ මගේ ජීවිතෙන් අවුරුදු 20ක් එයා ෆෝස් එකේ ගත කරන්න. මට මේ ඒරොනොටිකල් ඉන්ජිනියරින් ඩිග්‍රී කරන්න පුළුවන්ද? ඔයාට අනිවාර්යෙන් කරන්න පුළුවන්. මේ කැඩට් ඔෆිසර්ස් ලව ගද්දී එයාලා පැරලල් එන්රෝල්මන්ට් එකක් යනවා ඩේ ස්කෝලර්ස්ලාට. ඩේ ස්කෝලර්ස්ලා කියන්නේ මේ සිවිල් ස්ටුඩන්ට් අය. එතකොට ඔයාලා කැඩට් අයත් එක්කම ඉඳගෙන මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. හැබැයි එක වෙනසකට තියෙන්නේ ඔයාලට මේකට කෝස් ෆී එකක් ඇඩ් වෙනවා. මේ කෝස් ෆී එක දැනට තියෙන කෝස් ෆී එක තමයි 128. මේක ඊළඟ අවුරුද්දේ වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍ය හැම යුනිවර්සිටි එකම අවුරුද්දෙන් අවුරුද්දට එයාලගේ එක්ස්පෙන්සස් එක මේ කෝස් ෆීස් වැඩි වෙනවා. දැනට 128ක් තියෙන්නේ. ඒ වගේම තමයි කෝස් එක ඉවරලා මාස 6ක එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔයාලට ලිබර්ටි එක තියෙනවා. හැබැයි මේ එක්ස්පීරියන්ස් එක එයා ෆෝස් එකෙන් දෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ වෙන ආයතනවල ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක අරන් එන්න. ඒකට KDU එකෙන් දෙන්න පුළුවන් සහය දෙනවා කියලා ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එකේ දාලා තිබ්බා. ඒ වගේම ඔයාලට එයා ෆෝස් එකෙන් ඉල්ලන්න පුළුවන් එක්ස්පීරියන්ස් ගන්න. මේකට වෙනම ගාණක් එකතු වෙනවා මේ මාසය එයා ෆෝස් එකේ කරන්න ඕනේ නම්. මේ කතාව අහගෙන ඉඳපු තව එක්කෙනෙක් කියන්න පුළුවන්, අවුරුදු 20ක් කියන්නේ ලොකු කාලයක්. අවුරුදු 4කුත් වැඩි. ඉතින් ඔයාලට පුළුවන් මේක කරන්න. ලංකාවේ එයාෆෝස් එකේ බ්‍රාන්ච් එකක් තමයි හෙලිටියෝස් කියන්නේ. මේ හෙලිටියෝස් කියන ආයතනේ ලංකාවේ සිවිල් ඒවියේෂන් එකේ පාර්ට් 147 අප්‍රෝඩ් ට්‍රේනින් ඕර්ගනයිසේෂන් නෑ. ඉතින් ඔයාලට මේකෙන් B1.1 කරොත් ඔයාලට පුළුවන් අවුරුදු දෙකක් ඇතුළත ලංකාවේ සිවිල් ඒවියේෂන් එකේ ලයිසන් එක ගන්න එක්ස්පීරියන්ස් පෙන්නලා. ඉතින් මට මේ වීඩියෝ එක ඔයාලට දෙන්න ඕන වුණේ එයාෆෝස් එකේ කොහොමද ඒරොනොටිකල් ඉන්ජිනියරෙක් වෙන්නේ කියලා. හුඟ දෙනෙක් ආසාවෙන් ඉන්නවා එයාෆෝස් එකට බැඳිලා ඒරොනොටිකල් ඉන්ජිනියරෙක් හැටියට වැඩ කරන්න. ඉතින් මම හිතනවා මේ ප්‍රොසෙස් එක මම පැහැදිලි කරන්න ඇති කියලා. ඉතින් ඔයාලා කැමති නම් මට උදව් කරන්න, මගේ ඊළඟ වීඩියෝ එක හදන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඊළඟට හදන්න ඕනේ මොන වීඩියෝ එකද කියලා මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියද්දි ඔයාලා දැක්කොත් ආ එක්කෙනෙක් ඉල්ලලා තියෙන මේ වීඩියෝ එක හොඳ වීඩියෝ එකක් වෙයි කියලා ඒ කමෙන්ට් එකට ගිහින් ලයික් එකක් දාන්න. එතකොට මං එන ලයික් සංඛ්‍යාවෙන් දන්නවා ආ මං හදන්න ඕනේ ඊළඟට මේ වීඩියෝ එක කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන එක්කෙනෙක් ඉන්නවනම් දැනට එයාෆෝස් එකේ වැඩ කරන කැමති ඒ වුණාට B1.1 ලයිසන් එකක් ගන්න, ඒ වුණාට දන්නේ නැහැ කොහොමද ගන්න කියලා, අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක මං කියලා දෙනවා කොහොමද එයාෆෝස් එකේ එක්ස්පීරියන්ස් යූස් කරලා ලංකාවේ සිවිල් ඒවියේෂන් එකෙන් හෝ යාස වලින් ලයිසන් එකක් ගන්න කියලා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම තව වීඩියෝ එකක් එක්ක ලබන සතියෙන්න. එතකන් keep fixing.